අදාපි SMEනර්ස් සින්තුලින් කතා කරන්න සූදානම් වෙන්නේ නිදන්ගත වකුගඩු රෝගත් එක්කම බැඳුණු වචනයක් එක්ක. ඒ වචනේ තමයි ඩයරයිසිස් කියන එක. අපි ඉස්සෙල්ලාම බලමු මොකක්ද මේ නිදන්ගත වකුගඩු රෝග සත්‍යයක් කියන්නේ කියලා. අපේ ශරීරයේ තියෙන වකුගඩු වල ප්‍රධානම කාර්ය වෙන්නේ ශරීරයේ සෛලවල සිදුවන පරිවෘත්තීය ක්‍රියාවලිවලදී ඇතිවන බහිස්රාවී අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීම. සාමාන්‍ය පුද්ගලයෙකුනම් වකුගඩු සාමාන්‍ය තත්ත්වයෙන් පවතිනවා නම් මේ ශරීරය තුළ නිෂ්පාදනය වෙන පරිවෘත්තීය අපද්‍රව්‍ය නැත්නම් බහිස්රාවී අපද්‍රව්‍ය සාමාන්‍ය විදිහට මුත්‍රා හරහා බැහැර වෙන්න පුළුවන්. නමුත් අපි කතා කරොත් මේ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වය කියන එක මේ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේදී වෙන්නේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය නැහිටීම. වකුගඩු වල තත්ත්වය අකර්මණ්‍ය වුණොත් නැත්නම් වකුගඩු හරියට ක්‍රියාකාරී වෙන්නේ නැති අවස්ථාවකදී වෙන්නේ ශරීරයේ නිෂ්පාදනය වන බහිස්රාවී අපද්‍රව්‍ය නැත්නම් පරිවෘත්තීය අපද්‍රව්‍ය ශරීරයෙන් පිටකිරීමට ඇති හැකියාව අඩුවීම. මේ නිසා ශරීරය තුළ බහිස්රාවී අපද්‍රව්‍ය එක්රස් වීම සිද්ධ වෙනවා. මේ විදිහට ශරීරය තුළ නිෂ්පාදනය වන බහිස්රාවී අපද්‍රව්‍ය ශරීරය තුළම එකතු වීම නිසා විවිධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. උදාහරණයක් විදිහට අයන අසමතුලිතතාවය ඒ වගේම ශරීරයේ ඉදිනීම වැනි රෝග තත්ත්වත් අපිට මේ අවස්ථාවේදී දැක බලා ගන්න පුළුවන්. වකුගඩු වල ක්‍රියාකාරීත්වය මේ විදිහට අකර්මණ්‍ය වුණොත් ශරීරයේ සෛලතුල නිෂ්පාදනය වන පරිවෘත්තීය අපද්‍රව්‍ය නැත්නම් බහිස්රාවී අපද්‍රව්‍ය ශරීරයෙන් පිටකිරීමට ඇති ප්‍රවණතාවය අඩු වෙනවා. මේ නිසා මේ බහිස්රාවී අපද්‍රව්‍ය අපේ ශරීරය තුළ එක්රස් වීමට ඇති අවදානමක් වැඩි වෙනවා. මේ විදිහට ශරීරය තුළ නිෂ්පාදනය වන බහිස්රාවී අපද්‍රව්‍ය ශරීරය තුළම එක්රස් වීම නිසා රෝගියා තුළ විවිධ රෝග ලක්ෂණ ඇති වෙන්න පුළුවන්. මම ටිකක් ඔයාලට විස්තර කරලා දෙන්නම් කොහොමද මේ ඇකියුට් කිඩ්නි ෆේලිය ඇති වෙන්නේ සහ ක්‍රොනික් කිඩ්නි ෆේලිය ඇති වෙන්නේ කියන එක ගැන. වකුගඩු අකර්මිකතාවය අපි ප්‍රධාන කොටස් දෙකකට බෙදනවා ඇකියුට් කිඩ්නි ෆේලිය සහ ක්‍රොනික් කිඩ්නි ෆේලිය විදිහට. ඇකියුට් කිඩ්නි ෆේලිය එකක් විදිහට හඳුන්වන්නේ ඉතාම කෙටි කාලයකදී ඇතිවෙන සහ කෙටි කාලයකදී නැවතත් යථා තත්ත්වයට පත්වේ හැකි වකුගඩු වල සිදුවන අකර්මිකතාවයක්. මේකට විවිධ හේතු බලපානවා. නමුත් ක්‍රොනික් කිඩ්නි ෆේලිය නැත්තම් නිදන්ගත වකුගඩු අක්‍රමිකතාවය කියලා හඳුන්වන්නේ මේ ඇකියුට් කිඩ්නි ෆේලිය කියන එක මාස 7කටත් වඩා වැඩි කාල සීමාවක් තියෙනවා නම් අපි ඒක හඳුන්වනවා ක්‍රොනික් කිඩ්නි ෆේලිය එකක් කියලා. දැන් අපි බලමු ක්‍රොනික් කිඩ්නි ෆේලිය නැත්තම් නිදන්ගත වකුගඩු තත්ත්වයේදී ඇති වෙන්න පුළුවන් රෝග ලක්ෂණ මොනවද කියලා. මම මෙතනදී ඔයාලට මේක විස්තර කරන්න රූප සටහනක් භාවිතා කරනවා. මේ රූප සටහනේදී ඔයාලට පේනවා නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේදී ශරීරයේ එක් කොටසකට පමණක් නෙවෙයි ශරීරයේ සෑම කොටසකටම බලපෑම් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. අපි උදාහරණයක් විදිහට ගත්තොත් ශරීරය තුළ රක්තහීනතාවයේ තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්. ඒකට හේතුව තමයි සාමාන්‍යයෙන් අපේ වකුගඩු වලදී නිෂ්පාදනය කරන එරිත්‍රොපොයිටින් හෝමෝනයේ අඩුකම නිසා. එරිත්‍රොපොයිටින් කියලා අපි හඳුන්වන්නේ ශරීරය තුළ රතු රුධිරාණු නිෂ්පාදනය කිරීමට අදාළ හෝමෝනයක් විදිහට. මේ හෝමෝනය ඇතිවන ඌනතාවය නිසා ශරීරය තුළ රක්තහීනතා තත්ත්වයක් ඇතිවෙන්න පුළුවන්. රක්තහීනතාවය නිසා ශරීරයේ සුදුමැලවීම ඒ වගේම හුස්ම ගැනීමේ ඇතිවන අපහසුතාව වගේ දේවල් අපිට බලා ගන්න පුළුවන්. ඊළඟට නිදන්ගත වකුගඩු රෝගියෙක්ගේ ප්‍රධානම ලක්ෂණය තමයි මෙයාලගේ රුධිර සාම්පලයක් පරීක්ෂා කරලා බලනකොට ගොඩාක් වෙලාවට අපිට දැක ගන්න පුළුවන් මෙයාලගේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩු වෙලා තියෙනවා. මේ රුධිර පට්ටිකා ප්‍රමාණය අඩුවීම නිසා ඇතැම් අවස්ථාවලදී නාසයෙන් රුධිර ගැලීම් වගේ තත්ත්වත් ඇති වෙන්න පුළුවන්. ඊළඟට අපි අවධානය යොමු කරන්නේ මේ රෝගීන්ගේ සමපිළිබඳව. සමේ ගොඩක් වෙලාවට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේදී බලාගන්න පුළුවන් දෙයක් තමයි පිග්මන්ටේෂන් කියන එක. පිග්මන්ටේෂන් එකක් කියලා අපි හඳුන්වන්නේ ශරීරයේ සමේ ඇතිවන කුඩා කළු පැහැති තිත්තිත් වගේ දේවල් අපිට බලාගන්න පුළුවන්. ඒ වගේම සමාශ්‍රිත කැසීමුත් මේ අවස්ථාවේදී අපිට බලාගන්න පුළුවන්. ආහාර ජීර්ණ පද්ධතිය පිළිබඳ අවධානය යොමු කරනකොට ආහාර රුචි අඩුවීම සහ උක්කාරය ඇතිවීම අපිට දක්වන්න පුළුවන්. නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේදී හෝමෝන වලට ඇතිවන බලපෑම් නිසා කාන්තාවකගේ නම් ඔසප් චක්‍රයට බලපෑම් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම මදසරු භාවය සහ නිසරු භාවය ඇති වෙන්නත් පුළුවන්. මීට අමතරව අපි ගත්තොත් මොළය සහ ඒ ආශ්‍රිත පද්ධති ගත්තොත් ඒ ආශ්‍රිත පද්ධති වලදී ඇතැම් වෙලාවට
මේ නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයේදී ඇතිවන ඉලෙක්ට්‍රොලයිට් ඉම්බැලන්ස් එක නැත්නම් ශරීරය අයන අසමතුලිතතාවය නිසා කෝමා තත්ත්ව ඇතිවීමේ හැකියාවකුත් තියෙනවා. එහෙම මේ අයන අසමතුලිතතාවය නිසා ෆිට්ස් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. හෘදය සහ ඒ ආශ්‍රිත රුධිර නාලවලට සිදුවන හානි විදිහට හඳුන්වන්න පුළුවන්. හයිපර්ටෙන්ෂන් නැත්නම් අධික රුධිර පීඩනය සහ හાર્ට් ෆේලියර් නැත්නම් හෘදය අක්‍රමිකතාව ඇති වෙන්න පුළුවන්. දැන් අපි බලමු වකුගඩු රෝගී තත්ත්වයකදී වකුගඩුවට ඇති වෙන්න පුළුවන් බලපෑම් ගැන. ශරීරය තුළ නිෂ්පාදනය වන පරිවෘත්තීය බහිස්රාවි අපද්‍රව්‍ය ශරීරයෙන් පිට කිරීම ඇනහිටීම නිසා ශරීරය තුළ විවිධ ආයන වර්ග සහ ජලය එක්රැස් වීම සිද්ධ වෙනවා. මේ නිසා රෝගියාගේ ශරීරයේ ඉදිමීමක් ඇති වෙන්න පුළුවන්. අපි ඒ ඉදිමීම හඳුන්වනවා ඉදීමා කියලා. මේ විදිහට නිදන්ගත වකුගඩු රෝගී තත්ත්වයෙන් පෙළෙන පුද්ගලයෙකුගේ ශරීරය තුළ සිදුවන විවිධ වෙනස්වීම් නිසා මේ පුද්ගලයා පාලනය කිරීම නැත්නම් මැනේජ්මන්ට් කිරීම ඉතාම කල්පනාකාරී සහ පරීක්ෂාකාරී ක්‍රියාවලියක් වෙනවා. මේ පුද්ගලයාගේ රුධිර පීඩනය පාලනය කිරීමත් ඉතාම වැදගත් වෙනවා. ඒ වගේම මේ රෝගීන් තුළ ආසාදන ඇතිවීම වැළැක්වීම සහ අවසාන වශයෙන් ඩයලයිස් කිරීම වැදගත් වෙනවා. දැන් අපි බලමු ඩයලයිස් කිරීමේ අරමුණ මොකක්ද කියලා. ඩයලයිස් කිරීමේ ප්‍රධාන අරමුණ තමයි දැනටම ශරීරයේ එක්රැස් වෙලා තියෙන පරිවෘත්තීය අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීම. මේ විදිහට ශරීරයේ එක්රැස් වෙලා තියෙන අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කිරීමට ප්‍රධාන ඩයලයිසිස් ආකාර දෙකක් පවතිනවා. පළමු ආකාරය විදිහට අපි සලකනවා හීමෝ ඩයලයිසිස් ක්‍රමය. අද අපේ වීඩියෝ එකෙන් අපි විශේෂයෙන්ම අවධානය යොමු කරන්නේ මේ හීමෝ ඩයලයිසිස් ක්‍රමයට. ඊළඟ ක්‍රමය තමයි පෙරිටෝනියල් ඩයලයිසිස් කියන්නේ. අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරන මොකක්ද මේ පෙරිටෝනියල් ඩයලයිසිස් කියන්නේ කියන එක. අපි බලමු හීමෝ ඩයලයිසිස් කියන්නේ මොකක්ද කියලා. හීමෝ ඩයලයිසිස් වලදී සරලවම සිදුවෙන්නේ රෝගියාගේ රුධිරය යන්ත්‍රයක් කරහා ගමන් කරවීම මගින් රෝගියාගේ රුධිරය පෙරීමකට ලක් කරලා රෝගියාගේ රුධිරයේ අන්තර්ගත වෙන නයිට්‍රජනීය බහිස්රාවි අපද්‍රව්‍ය ශරීරයෙන් ඉවත් කර රෝගියාගේ රුධිරය නැවත රෝගියාටම ලබා දීම. මේකෙදි කිසියම් වෛද්‍යවරයෙක් නිර්දේශ කරනවා නම් මේ පුද්ගලයා ඩයලයිසිස් නැත්නම් හීමෝ ඩයලයිසිස් තත්ත්වයට පත් කළ යුතුයි කියලා. මේ අවස්ථාවේදී රෝගියාට AV ෆිස්ටියුලා එකක් සෑදීම සිද්ධ වෙනවා. AV ෆිස්ටියුලා එකක් කියලා අදහස් කරන්නේ ශරීරයේ අතේ හෝ කකුලේ ධමනියක් සහ සිරාවක් එකිනෙකට සම්බන්ධ කිරීමක්. ඇතැම් අවස්ථාවලදී මේ විදිහට ධමනියක් සහ සිරාවක් එකිනෙකට සම්බන්ධ කිරීම ඉතා සිහින් ප්ලාස්ටික් කොටසකින් සිදු කරන මේ ප්ලාස්ටික් කොටස අපි හඳුන්වනවා කැතීටර් එකක් කියලා. මේ විදිහට රෝගියාගේ ඉතා කුඩා සැත්කමක් නැත්නම් ඉතා කුඩා කැපුමක් මගින් සිදු කරන ධමනයක් සහ ශිරාවක් එකිනෙකට සම්බන්ධ කිරීම මේ සම්බන්ධ කිරීම මම කලින් කිව්වා වගේ චූටි ප්ලාස්ටික් කොටසකින් වෙන්නත් පුළුවන්. මේ ප්ලාස්ටික් කොටස අපි කැතීටර් එකක් කියලා හඳුන්වනවා. මේ විදිහට සම්බන්ධ කිරීම සිදු කරනවා. ඊට පස්සේ කරන්නේ මේ රෝගියා ඩයලයිසිස් මැෂින් එකට සම්බන්ධ කරන එක. මේ අවස්ථාවේදී වෙන්නේ මේ ඩයලයිසිස් මැෂින් එකේ ප්‍රධානම නීඩල්ස් ආකාර දෙකක් තියෙනවා. එක නීඩල් එකකින් කරන්නේ රෝගියාගේ ශරීරයේ තියෙන රුධිරය මේ මැෂින් එකට ලබා දෙන එක. අනිත් නීඩල් එකෙන් කරන්නේ මැෂින් එකේ අන්තර්ගත රුධිරය රෝගියාට නැවත ලබා දෙන එක. මේ අතරතුර ක්‍රියාවලියේදී වෙන්නේ රෝගියාගේ ලබාගත් රුධිරය මේ යන්ත්‍රය තුළදී පෙරීමකට ලක් වෙනවා. මේක හරියට කෘත්‍රිම වකුගඩුවක් විදිහට තමයි ක්‍රියා කරන්නේ. අපි සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වකුගඩුවක් ගත්තොත් මේ සාමාන්‍ය පුද්ගලයෙක්ගේ වකුගඩුවේදී වෙන්නේ ශරීරයේ අන්තර්ගත රුධිරය පෙරීමකට ලක් වෙලා මේ රුධිරයේ ඇති නයිට්‍රජනීය බහිස්රාවි අපද්‍රව්‍ය ශරීරයෙන් බැහැර කිරීම. මේකෙදී මේ මැෂින් එක නැත්නම් මේ යන්ත්‍රය මගින් සිදු කරන්නේ මේ ක්‍රියාවලියම තමයි. රෝගියාගේ ලබාගත් රුධිරය යන්ත්‍රය තුළදී පෙරීමකට ලක් කරලා මේ යන්ත්‍රය තුළදී පෙරිලා අවසන් වුණ නයිට්‍රජනීය බහිස්රාවි අපද්‍රව්‍ය ටික අපිට ඉවත් කරන්න පුළුවන්. ඒ වගේම නයිට්‍රජනයේ බහිස්රාවි අපද්‍රව්‍ය ඉවත් කර රුධිරය නැවත රෝගියාට ලබා දීම පුළුවන්. මෙතනදී අර කලින් කතා කරපු AV ෆිස්ටියුලාගේ වැදගත්කම තමයි මේ AV ෆිස්ටියුලාක තියෙන ස්ථානයෙන් තමයි මේ මැෂින් එක සහ පුද්ගලයා එකිනෙකට සම්බන්ධ වීම සිද්ධ වෙන්නේ. මේ විදිහට තමයි රෝගියා හීමෝ ඩයලයිසිස් කියන ක්‍රියාවලියට ලක් වෙන්නේ. මේ හීමෝ ඩයලයිසිස් කිරීමේ වාර ගණන විවිධ සාධක මත රඳාපවතිනවා. එකක් තමයි දැනට කිඩ්නි එකේ නැත්නම් වකුගඩුවේ ෆන්ක්ෂන් ප්‍රමාණය ක්‍රියාකාරීත්වය මේකට විශේෂයෙන්ම බලපානවා. ඒ වගේම රෝගියාගේ ඇතැම් සාධක මතත් මේ හීමෝ ඩයලයිසිස් කිරීමේ වාර ගාන වෙනස් වෙන්න පුළුවන්. අද අපි කතා කරන්නේ නිදන්ගත වකුගඩු රෝගීන් සහ ඒ ආශ්‍රිතව ඩයලයිසිස් කියන ක්‍රියාවලිය සම්බන්ධයෙන්.
මේ ඩයලයිසිස් කියන ක්‍රියාවලිය හීමොඩයලයිසිස් කොටස තමයි අද අපි කතා කරේ. ඊළඟ වීඩියෝ එකෙන් අපි කතා කරන්න සූදානම් වෙනවා පෙරිටෝනියල් ඩයලයිසිස් කියන්නේ මොකක්ද කියලා. ඉතින් ඔයාලට හිතනවා නම් මේ වගේ කරුණු තව තවත් දැනගන්න ඔයාලට පුළුවන් අපේ channel එක subscribe කරන්න සහ ඒකේ playlist බලන්න පුළුවන්. ඒ වගේම ප්‍රශ්න දෙනවා නම් ඔයාලට පුළුවන් comment box එකේ දාන්න. අපි ඊළඟ වීඩියෝ එකෙන් ආයෙ හම්බවෙමු.